රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත උතුරු නැගෙනහිර වෙහෙර විහාරවල හමුදා කඳවුරු ඉවත් කරන්නට එපා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් ඇතෙකරන් අහසින් ගිය උකුස්සෝ මහානාය ප්‍රපාතයකට අතහැරිය ඇතා ගැනත් නිදහස් සැමරුම නැත්නම් සල්ලි නෑ කියලා හිතන ලෝකයේ ගැනත් අද ටෙලිවැකියෙන් සජබේ නිදන්නේ නැති සබහ ගැන සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ජාතික සංහිඳියාව සඳහා වූ සර්වපාක්ෂික හමුවක් පසුගියදා කැඳවා තිබුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. ධාතුන් වෙන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කළා. කෙසේ වුවද රට බෙදීමට කිසිසේත් සූදානම් නැති බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. සර්වපාක්ෂික හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මම ජනාධිපති කාලේ ආරක්ෂක අමාත්‍යංශයේ ආයතන සතුව තිබූ යුද හමුදා කඳවුරු වල ඉඩම් 195ක් මං නිදහස් කළා. තව තියෙනවා නම් 105ක් විතර තමයි තිබෙන්නේ. එතකොට 13 වෙනි සංශෝධන යටතේ ජාතික ඉඩම් කොමිසම ගෙනීමේ වැරැද්දක් මම දකින්නේ නැහැ. අපේ පළාත්වල මේ අනිත් පළාත්වල ඉඩම් කච්චේරියක් තියලා ඉඩම් දෙන්න පුළුවන් නම් ඉතින් උතුරේ දුන්නා මොකද්ද වෙන්නේ? මොකද්ද ඒකේ ප්‍රශ්නේ? ඉඩම් කච්චේරියකින් ඉඩම් දෙන්න පුළුවන් නම් මම කියන්නේ මේක වහාම ක්‍රියාත්මක කරන්න. 13 වෙනි සංශෝධනයේ මෙතන අද තරුණයෝ එකක් අරගලේ තියුණේ ඉතාමත්ම හොඳ දෙයක් තමයි. මේ රටේ තියුණ මේ ජාතිවාදය, ආගම්වාදය අවසන් කරා. මිනිස්සු අලුතෙන් නැවත හිතන්න පටන් ගත්තා මේ රටේ. මේ ඉඩම් දීම පිළිබඳව කතා කරොත් ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ ඉඩම් දුන්නා අක්කර 11000ක් විතර ඉඩම් ඒ වෙලාවේ දුන්නා. ඒ දාන්න. ඊට පස්සේ අපේ යහපාලන ආණ්ඩු කාලේ මම කියන්නේ තවත් අක්කර 9000කට වඩා ලබලා දුන්නා. මමත් හිටපු ඉඩම් ඇමතිවරයෙක්. ඒතකොට මම කියන්නේ මේකට මහ විශාල අර මමත් වෙල්ගම් මහත්මයාත් එක්ක කියන්නේ මේක මේ ඇදෑදා අවුරුදු ගණන් යන්න ඕනේ නැහැ මේවට. මේකට ඉඩම් කච්චවේරියක් ඇඳවන්න. විශේෂයෙන්ම දෙමළ ගොවි ජනතාවට ඉඩම් අහිමි නම් ඒ ඉඩම් දීම ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. දෙමළ සිංහල මිත්‍රත්වයක් ඇති වෙන්න ඕන. නමුත් මේ කරන්නේ වෙන කටයුත්තක්. 13 වෙනි ඉවස්ථාව අපි දෙන්න බැඳිලා ඉන්නවා. ඉතින් මේක කරන්න ලේසි අමාරු නෑ. මේ ලොකු ප්‍රොසීඩියර්ස් වලට යන්න අවශ්‍ය නෑ ජනාධිපතිතුමා. මොකද දැන් එක එකනා එක එක දේවල් කියයි. ඉතින් කරුණාකරලා ජනාධිපතිතුමා මේක ඔබතුමාට පාර්ලිමේන්තුවේදී මේ පක්ෂවල බලය දුන්නා. ඔබතුමා ඇහුවා මේක හැම පක්ෂෙම්ම ඡන්දේ දුන්නා. හැම පක්ෂෙම්මට විරුද්ධවක් දුන්නා. මේ අපේ ගෙවිඳු කුමාරතුංග මහත්තයා විතරයි මම හිතන්නේ ඒකට විරුද්ධව කතා කරේ. ඒ ඇරෙන්න මේක මේ එක එකනා කියන ඒවා අහන්න යන්න එපා. ඔබතුමා අහන්න ගියොත් මේ රටත් ඉවරයි. කියන එකත් අහන්න ඉවරයි. ජනාධිපතිතුමනි ඔබතුමා ඉතාම අපි ඉතාම වගකීමෙන් කියනවා ඉඩම් බලතල සහ පොලිස් බලතල දීම සඳහා ඔබතුමාට ජනවරමක් නැහැ. ඔබතුමාලගේ 2015 ආණ්ඩුව ගත්ත උත්සාහයන් දැන් ඔබතුමා කිව්වනේ අර පළාත් ආණ්ඩුකාරවරු එකඟ වුණා කියලා. ඒ සියලු උත්සාහයන් මේ රටේ ජනතාව පරාජය කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙන් පත් කරේ සහ මේ පාර්ලිමේන්තුවේ 3/2කට කිට්ටු ඒ කියන්නේ 3/2ක ජනවරමක් නිර්මාණය කරේ 13 වෙනි සංශෝධනයේ අඩංගු නොවන්නා වූ අලුත් ව්‍යවස්ථාවක් වෙනි. ඔබතුමා අලුත් ජනවරමක් ලබා ගන්න රටේ. අතීතයේ තිබ්බ වෙන්න පුළුවන් අද නැහැ. ඔබතුමාටත් නැහැ. ඔබතුමා එහෙම ඡන්දයක් මේ රටේ ජනතාවෙන් ලබා ගන්නත් නැහැ. ඒ 13 වෙනි සංශෝධනයේ විරුද්ධ ජනවරමකින් ඒ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉතිරි කාලයේදී කරුණාකරලා ක්‍රියාවලිය දෙන්න එපා. අපි ඉල්ලීම එකයි ඔබතුමාට නිදහස තියෙන ඔබතුමා ඊළඟ ජනාධිපතිවරට ওই ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. හැකිනම් ජය ගන්න. ඒකයි අපේ කියන්නේ. ඔබතුමාට ව්‍යවස්ථාව ගැන හරි වැටහීමක් නැහැ. මම විධායකයෙක්. මාව පත් කරද්දී
සජිත්ත ඡන්දේ දුන්නේ මේවා කරා ගෝඨා බේර ඡන්දේ දුන්නා ඉතින් මට දෙපැත්තෙම වරම තියෙනවා දෙපැත්තෙම ආයේ මට ඡන්දේ දුන්නා මට එකක්වත් මම මේවා කළේ මට TN එකකින් දුන්නා ඒක TN වරමක් තියෙනවද ගහන්න වෙයි මේ මේ ව්‍යවස්ථාවෙන් ජනාධිපති පත් කරන්නේ විධායකයෝ මට නීති සම්මත කරන්න බෑ ඒ නීති සම්මත කරන එක පාර්ලිමේන්තුවේ මට තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ එක සාකච්ඡා කළ ඕන නීතියක් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරාන් පස්සේ ඔයගොල්ලෝ සම්මත කරනවද නැද්ද කියන එක පාර්ලිමේන්තු වැඩක්. මගේ වැඩේ තියෙන්නේ මේක පාර්ලිමේන්තු ඉදිරිපත් කරන එක විතරයි. ඔයගොල්ලන්ට වරම තියෙන්නේ මේ නීතිය සම්මත කරනවද නැද්ද කියන එක. මට වරම තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඔබතුමත් මං වගේ ඔබතුමත් ආවේ ලිස්ට් එකේ. මම විධායකේ මට තියෙන්නේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. 13 වෙනි සංශෝධනය අපේ නීති පොතේ තියෙනවා ව්‍යවස්ථාවේ තියෙනවා දැන් අවුරුදු 37ක් විතර. මම ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. මම ක්‍රියාත්මක නොකරනවා නම් කවුරු හරි යෝජනාවක් ගෙනහැල්ලා 22 වෙනි සංශෝධනය ගෙනහැල්ලා 13 වෙනි සංශෝධනය අහුසි කරන්න. මෙතන මට කෑ ගහලා වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම අපි ඒකීය රාජ්‍යයක ඉන්නේ. මම ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධයි. බලතල බෙදා දෙන එකට කමන්නේ. මේ රට බෙදන්න මම ලෑස්ති නැහැ. අපි කවුරුවත් ලෑස්ති නැහැ. මේ රටේ අපි මෙතන වාඩි වෙලා ඉන්න අපි සියලු දෙනාම සිංහලයි. අපි එක්කෙනෙක්වත් සිංහල ජාතිය පාවා දෙන්න බෑ. ඒකත් නැහැ. ඒත් සිංහල ජාතිය ජීුණු වෙන ලෝකේ ඉන්නවා නම් ලංකාවේ ඉන්න අනික් කණ්ඩායම් එක්කත් එකට ජීවත් වෙන දෙමළ මිනිස්සුත් ඉන්නවා, මුස්ලිම් ඉන්නවා, බර්ගර් මිනිස්සුත් ඉන්නවා, අනික් අයත් ඉන්නවා. අපි හැම රටේම ශ්‍රී ලාංකික හැටියට ඒකනේ අපේ ජාතික ගී එකමවකගේ දරු. ඉතින් ඒක අපි ආරක්ෂා කරලා මගේ නම් කිසිම සැකයක් නැහැ. එතකොට අපේ රටේ එකමුතුකමත් තියෙයි රට ඉදිරියට යන්න. අද වෙලා තියෙන අද දෙමළ මිනිස්සුත් රටෙන් ගිහින්, මුස්ලිම් මිනිස්සුත් රටෙන් ගිහින්, දැන් සිංහල මිනිස්සුත් රට අතරගෙන. ඉතින් ආර්ථික ප්‍රශ්නයයි දේශපාලන ප්‍රශ්නයයි දෙකම අපි විසඳන අපි හැම එක්කෙනාම එකඟ වෙන්න පුළුවන් විදියට මේ පියවරෙන් පියවරට මේ කරුණු අරගම්මු. මෙ අතර සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය හා උත්තර ලංකා සභාගය ඇතුළු පාර්ශ්ව කිහිපයක් පසුගියදා සර්වපාක්ෂික හමුව වර්ජනය කළා. කෙසේ වෙතත් 13 බලාත්මක කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සිය විරෝධය පළ කළා. 13 ක්‍රියාත්මක කරන්න බැරි ගල් යන නිසා මොකක්ද ක්‍රියාත්මක සිද්ධ වෙන්නේ. දැන් මොකද මේ සාකච්ඡාවේ ඵලදායිතාවයක් නැහැ කියලා කියනවා? ඵලදායිතාවක් තියෙනවා. සමහර අය ඉන්නවා මේකට අකුල් හෙලන අය. ඒගොල්ලන් තමයි එහෙම කියන්නේ. නමුත් රට ගැන හිතලා ආර්ථිකය ගැන හිතලා කතා කරුවොත් මම හිතන්නේ ඵලදායිතාවයක් තියෙන බව මතුවෙනවා. මම ප්‍රකාශ කරේ 13 සංශෝධනයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම යුතුයි. කියන කතාව ජනාධිපතිතුමා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, චන්ද්‍රිකා මෙතිනිය, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මේ සියලුම අය 13 සංශෝධනයේ මුලින්ම ක්‍රියාත්මක කළේ නැත්තේ මේක රට බෙදෙන ප්‍රවණතාවයක් තියෙන නිසා. මේ වෙලාවේ මේක බෙදුවත් එහෙම අනිවාර්යයෙන්ම රට බෙදෙනවා. ඉතින් එතුමාත් ඉතිහාසගත වෙයි. අපි කෙසේවත් 13 සංශෝධනයේ ක්‍රියාත්මක කරන්න ඉඩ නොදිය යුතුයි කියන සාවරය තමයි මම කිව්වේ. අපේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක කඳවුරු අවට තියෙන ඉඩම් අපි නිදහස් කරනකොට ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් විමසිය යුතුයි කියලා තමයි කියන්නේ. අද දැන් ආපහු මේ දේශපාලන උපරවැට්ටි සඳහා සංහිඳියාව නමින් යලිත් මේ නැති ජාතිවාදයක් ඇවිස්සන විදියට අද සාකච්ඡාව පැවැත්තුනේ. මම හිතන්නේ අපේ මේක සංහිඳියාව නෙමෙයි අසංහිඳියාව සඳහා හේතු වෙන වැඩක්. ඒ නිසා අපි ජනාධිපතිතුමාට ඒ අවස්ථාවෙත් අපි ඉල්ල හිටියා ජනතාවට ඉඩම් දෙනව මිසක් ජාතිවාදීව පළාත්වාදීව නෙමෙයි පිඩම් බෙදන්න ඕනේ. ඒ කියන්නේ බොහොසේ කියන්නේ බෙදුම් වාදයක් ඇවිස්සෙනවද මේ සමග? අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ආපහු සිංහල දෙමළ ගැටුමක් එන විදියට. ඒ කියන්නේ තුරේ ජනතාවට ඉඩම් බෙදා දීමට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඉඩම් බලතල කියන්නේ වෙන කතාවක්. වනජීවී ඉඩම් එහෙම නිදහස් කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශිත පත් කරේ 13 වෙනි සංශෝධනයේ යටතේ පොලිස් බලතල ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවා, ඒ කියන්නේ 13 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමයි එතුමා අදහස් දැක්වුවේ. ඉතින් අපේ අදහස නම් එතුමා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජනවරම වෙනුවෙන් ඒකේ ඉතිරි කාලයට පාර්ලිමේන්තුවෙන් තේරීපත් වෙච්ච ජනාධිපතිවරයා හැටියට එතුමට එතුමගේ දස්තරණයි තියෙනවා. හැබැයි එහෙමනම් එතුමා මේ රටේ අලුතෙන් ජනවරමක් ලබා ගත යුතුයි කියලා. මොකද ගෝඨාභය ජනාධිපතිතුමාව අපි දිනෙව්වේ 13 වෙනි සංශෝධනයේ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න නෙවෙයි 13 ඉවත් වෙන අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන්. ඉතින් ඒ අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ලබා දුන් ජනවරම 69 ලක්ෂයක් ජනතාව දුන්න ජනවරමෙන් අපි නම් දකින ආකාරයට මේ 13 වෙනි සංශෝධනයේ බලාත්කාර කිරීම ප්‍රජාන්ත්‍රවාදීත් නැහැ, යුක්තිසහගතත් නැහැ. අපි කිව්වේ ජනාධිපතිතුමා කාලයක් නිකුත් කරලා තිබුණා පෙබ්‍රවාරි 4 වෙනිදාට කලින් සියලු ප්‍රශ්න විසඳා ගන්නවා කියලා. හැබැයි තාම මොනවත් ඉටු කරලා නැහැ. ඒක ගැන අපේ කනගාටුව අපි ප්‍රකාශ කරා. එනමුත් ජනාධිපතිතුමා කියන්නේ මේ සියලු දේවල් ඉදිරි කාලයේදී කරන්නවමයි
කියලා කියනවා 13 වෙනි සංශෝධනය නීති පොතේ තියෙන නිසා ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ වගකීම් විධායක ධූරයේ පවත්වන තමන්ට ඒක තියෙනවා කියලා ඒ නිසා ඒක කරනවා කියලා කිව්වා පෙබ්‍රවාරි 4 වෙනිදාට කලින් මේක විසඳා ගන්න කියලා කියනවා කියලා කියපු දේ තාම ඉටු වෙලා නැහැ ඒකමයි අපි කිව්වේ අපි මේක ගැන කතා කරේ නොවැම්බර් මාසේ 23 වෙනිදා පාර්ලිමේන්තුවේ මේවා කරන්නට එච්චර කල් ඕනේ නැහැ මම කිව්වේ දවසෙන් අපි මේක ඉවර කරන්න පුළුවන් කියලා වාර්තා සියලුම තියෙනවා ඒවට දවසකට වැඩි කාලයක් ඕනේ නැහැ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා. උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන හා රටපුරා පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව මෙන්ම ප්‍රතිසංස්කරණය තහවුරු කිරීම සම්බන්ධව මෙම ලිපියෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව ඇති හමුදා කඳවුරු ඉවත් කරන්න එපා කියලයි මහනාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපියේ ඔබුටා ගැනීම. අප රට පෙරාපර දෙදිග සම්භාවනාවට පාත්‍රව ඇත්තේ තේරවාදී බෞද්ධ දර්ශනයේ කෝෂ්ඨාගාරය ලෙසයි. සහස්‍ර දෙකකට අධික ලක්දිව සාඩම්බර ඉතිහාසයේ ශ්‍රී විභූතිය ලොවට ප්‍රකාශ කරන ජීවමාන සාධකය වනුයේ දිවයින පුරා පිහිටි ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාරස්ථාන බව නොරහසක්. අද වන විට දේශයේ අධ්‍යාත්මික ශික්ෂණය උදෙසා මෙන්ම ආර්ථික දියුණුව උදෙසාද දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථාන තුළින් ලැබෙන පිටුබලය ඉමහත්ය. එහෙත් එකී වෙහෙර විහාරස්ථානයන්ගේ සුරක්ෂිතභාවය මෙන්ම පැවැත්ම තහවුරු කිරීම රජයේ වගකීම බව සිහිපත් කර සිටිනු කැමැත්තෙමු. දශක තුනකට අධික කාලයක් පැවති බිහිසුණු යුදමය වාතාවරණය තුළ පවා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව උදෙසා දැඩි කැපවීමෙන් උතුරු හා නැගෙනහිර පළාත් තුළ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කර ගනිමින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට සම්බුද්ධ දර්ශනයේ සංස්පර්ශය ලබා දීමට ඒ පළාත්වාසී භික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට යෙදිනි. තත්කාර්යෙහිලා සහයෝගය ලබා දෙමින් විහාරස්ථානවල කටයුතු කරන භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම්ද සපයමින් එදා සිට අද දක්වාම උතුරු නැගෙනහිර පළාතේ පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන ආරක්ෂා කර ගැනීම හා නඩත්තු කිරීම සඳහා ආරක්ෂකංශ විසින් සුවිසල් මෙහෙයක් ඉටු කරනු ලබයි. වර්තමානයේ වන විට උතුරු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව බෞද්ධ ගම්මාන පිහිටා නැත. ඉතා සීමිත දායක පිරිසක් ඇතම් විහාරස්ථාන ආශ්‍රයේ කටයුතු කළද විහාරස්ථාන නඩත්තු කොට පෝෂණය කිරීමට තරම් වත් පොහොසත්කම් නැති එවැනි බොහෝ පිරිසකට උපකාර සලසනුයේ මෙම ප්‍රදේශයේ වැඩ සිටින මහා සංඝරත්නය විසින්. එසේම පසුගිය කාල වකවානුව තුළ දිවයිනේ අනිකුත් පළාත්වලද සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් විහාරස්ථානයන්ගේ ආරක්ෂාව හා සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන්ගේ සුවිශේෂී දායකත්වයක් සපයා දෙන ලදී. එකී සිද්ධස්ථාන කෙරෙන් ආරක්ෂකාංශ ඉවත් කිරීම එම සංවර්ධන කාර්යන් අඩාල කිරීමට හේතු වනු ඇත. එහෙයින් උතුරු හා නැගෙනහිර පළාත්වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වලද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් තත් අවශ්‍යතාවයන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බවත් එසේම උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යාම සුදුසු බවත් කරුණාධාරයෙන් යුතුව දන්වා සිටිමු. ඔබතුමන්ට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. අත්සන් කළේ මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්, අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන්, අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්දසිරි හිමියන්, රාමංජ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන හිමිපාණන්. ඔබුටා ගැනීම් අවසන්. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය තැන්. අපේ ජනවහරේ ප්‍රස්ථාපිරුලක් තියෙනවා.
ඇතෙක් අරන් අහසින් ගියා වගේ කියලා නේද? ඒ කියන්නේ මේ ආත්මයට කරන්න බැරි වැඩක්. හැබැයි උනාට ඉතින් මේ රටේ නම් ඒ වගේ වැඩ කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. හොඳේ සක්වල ගලේ ගල පිට බල්ලෙක් උන්නා, සත් සමුදුරේ මඩ යට කුකුලෙක් උන්නා, ගහට ගොසින් මීමෙක් රා බී එන්නා, ඇතෙක් අරන් උකුසෙක් අහසින් යන්නා කියලා නේද? මේ කියන දේවල් සියල්ලම මේ රටේ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටිය මේක දැන් කරගෙන යනවා. සමහරක් ඒවා කරලා ඉවරයි. හොඳේ දැන් ඇත්තටම අපේ දේශපාලනඥින්ගේ කතා ඒ වගේමයි, වැඩත් ඒ වගේමයි. හරිද? ඇතෙක් අරන් අහසින් ගිහිල්ලා තියෙන්නේ මේ අය. අපේ දේශපාලනඥින් කියන උකුස්සන් ශ්‍රී ලංකාව කියන ඇතාව උඩින් අරන් ගියා. හොඳේ අහසින් අරන් ගියා. අරන් ගිහිල්ලා අතහැරියේ කොහෙද දන්නවද? ජාත්‍යන්තර ලෝකේ ණය ප්‍රපාතයකට. හරිද? දැන් අපි ඉන්නේ ණය කියන මහා ප්‍රපාතේ. රටේ විද්වතුන් වෘතකීන් මහපාරට ඇවිල්ලා දරාගන්ට බැරි බද්දක් නිසා. රුපියල් 20,000 30,000 පඩියෙන් ජීවත් වෙන මිනිස්සු ජීවිතයත් මරණයත් අතර සටන. දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. අම්මා ණය ගෙවා ගන්නට බැරුව දරුවන්ටත් වසපවල මැරෙන කතා අහන්ට වෙලා. උසස් පෙළ විභාගය කරන දරුවන්ට රැට විදුලිය දී ගන්න බැරි ආණ්ඩුවක්. රෝහලේ ජීවිතයේ ඉලන රෝගියාට ඖෂධ ටික දී ගන්න බැරි ආණ්ඩුවක්. තුන් වේල කන නැති ජනතාව රට පුරා කුසගින්නේ දුක් විඳිනවා. මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් කිරි බින්දුවක් ඉල්ලලා හඬා වැටෙනවා. රැකියා අහිමි වූ තාත්තලා මහපාරට වැටිලා. පවුල් අනාතයි. දරා ගන්න බැරි විදුලි බිල් ජල බිල් විතරක් නෙවෙයි QR කාර්යයට ඕන විදියට තෙල් ගහන්නටත් උණු රටක්. පාසල් උපකරණවල මිල අහස උසට. පාසල් යන පුංචි දරුවන්ගේ කෑම පෙට්ටිය හිස්. අඩුම ගානේ මස් මාළු කරවල සැමන් කෙසේ වෙතත් බිත්තරයක්වත් කන්ට බැරි ගානට රටපත් වෙලා අවසන්. වෛද්‍යවරුන් ඉංජිනේරුවන් උගතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විතරක් නෙවෙයි අතපය හයිය තියෙන තරුණ කොල්ලන් කෙල්ලන් ටිකත් අඩුම ගානේ ඩුබායි හරි යන්න තානාපති කාර්යාල ළඟ වීසා පෝලිමේ. විශ්වවිද්‍යාලයේ උපාධිය අරන් අවසන් කරලා එළියට එනවා රැකියාවක් පේනතෙක් මානයක නැති තරුණ කොල්ලො කෙල්ලෝ. අද රුපියල් 700ට 800ට සුපර් මාකට්වල කූඩ තල්ලු කරනවා. පොහොර ටික නැතිව ගොවි ජීවිත මහපොළොවටම සමතලා වුණු රටක්. බැංකු පොලිය දරාගන්න බැරුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහිලා යමින් තිබෙනවා. ඇඟලුම් කර්මාන්ත වහලා මාල දෙවීන්ටයන්ට පටන් අරගෙන රුපියල මහපොළොවටම සමතලා වෙලා ඩොලරයක් ගන්න රුපියල් 365ක් රුපියල් 370ක් විතර දෙන්න වෙලා බිත්තරේ 50 පැනලා උපේන විට පඩියට ගහපු බද්ද නිසා අද ආයි නැගිටින්න බැරි තැනට වැටිලා ඉවරයි. සමහර අත්‍යවශ්‍ය ද්‍රව්‍යත් ආනයනය කරන්නේ නැහැ. ආනයන සීමා පනවලා පඩි වැඩි වෙලා නැහැ අවුරුදු ගානකින්. නමුත් බඩු වැඩි වෙලා උද්දමනය අහස උසට. ලැබෙන පඩිය බස් එකටයි දවල් කෑමටයි බෝඩිමටයි ගියාම අන්තිමට මාසේ හුලං බොන්ට වෙලා තියෙන්නේ. විකාර පොහොර තීන්දුව නිසා හොඳට හිටපු ගොවිය විනාශ වෙලා ගියා. ලස්සන්ට අඳින්ට කැමති තරුණ තරුණීන්ට අලුත් ඇඳුමක් පැළඳුමක් ගන්න අතේ සතේ නැති රටක්. තුන් වේල වෙනුවට එක් වේලක් කන රටක්. ඉදිකිරීම් කර්මාන්තයේ බිඳ වැටිලා මේසන් බාස්ලගේ ඉඳලා රට අතහැරලා යනවා. ලෝකෙන් ණය අරගෙන අපිට ණය ගෙවන්න බෑ කියලා අපි බංකොලොත් කියලා ලෝකෙටම කිව්ව රටක්. බංකොලොත් කිව්ව රටක්. ඉන්දියාව ළඟ, චීනය ළඟ, ජපානය ළඟ, IMF එක ළඟ අපේ ණය ප්‍රතිහුවගත කරලා දෙන්න කියලා උදේ ඉඳන් හැන්දෑ වෙනකන් අඬා වැටෙන රටක්. එහෙම රටක් ගැන ආයේ ඉතින් ලෝකයේ තුල මොන අමුතු කතාබහක්ද නේද? කතාබහ වෙන්න ඕනේ ඔක්කොම මේ වෙනකොට ලෝකය අපේ රට ගැන කතා වෙමින් ඉන්නවා, කතා වෙලා තියෙනවා. BBC, CNN වගේ ජාත්‍යන්තර මාධ්‍ය ලංකාවේ දරිද්‍රතාවය ගැන, ලංකාවේ කුසගින්න ගැන ලෝකයටම මේ වන විට කියන්න ඕනේ ටික කියලා ඉවරයි. ලෝකයේ දන්නව අපි අසරණයි කියලා. අවුරුදු 74ක් මේ රට පාලනය කළ පාලකින් දේශපාලනඥ නිලධාරීන් හැමෝම නෙවෙයි හොඳේ මේ රට ලෝකයට දැන් යටත් කරලා ඉවරයි. අපි අද නව යටත් විජිතවාදයේ වහල්ලු බවට පත් වෙලා තියෙන්නේ. වෙන දවසක නව යටත් විජිතවාදය ගැන ලියන්නම්. ඒක කලේ වසර 74ක් මේ රට පාලනය කළ දූෂිතින් බව ආයේ ඉතින් අමුතුවෙන් ලියන්න ඕනේ නෑ හොඳේ. එහෙම අවස්ථාවක මේ රට මොනතරම් දූෂිත, කලදුටු කල වල ඉහෙන හොරුන්ගෙන් සමන්විතද කියලා අද ජනපතිම තමන්ගේ කටින් කිව්වා. කොහොමවත් දැනට මුදල් දෙන්න භාණ්ඩාගාරේ නැහැ. ප්‍රධානයකට දීලා අපි බලන භාණ්ඩාගාරේ කතා කරන්න. මොකද මිනිස්සුත් අපිට දොස් කියනවා. විශේෂයෙන්ම විශාල මුදලක් වියදම් කරනවා නේද? අපේ තියෙන මුදල් තුලින් කරනවන ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ උත්සවෙ තියන්න ඕනේ අපේ 75 වෙනි සංවත්සරේ.
අපි ඒක නොකරනවා නම් රටට හොඳ නැහැ. දෙවනුව අපි මේක නැකරුවොත් ලෝකේ කියයි අපිට මේක කරන්නත් සල්ලි නැති වුණා කියලා. ජනපති කියනවා නිදහස් දිනය අඩුම මුදලින් සමරන්ට ඕනෙලු. අපි මේ නිදහස සමරුවේ නැත්නම් ලෝකේ කියාවිලු නිදහසවත් සමරගන්ට සල්ලි නැහැ කියලා නේද? ඉතින් ඒකනේ ඇත්ත. තුන් වේල කන්න නැති මිනිස්සු ඉන්න රටක් කියලා ඉතින් අද ලෝකෙම දන්නවනේ. ඒකනේ ඉන්දියාවේ යාචකියොත් අපිට සල්ලි එකතු කරලා කන්න බොන්න බඩු මුට්ටු අරන් එව්වේ නේද? ඒ කතාව පැත්තක තියමුකෝ දැන්. ලොකුම කතාව තමයි නිදහස් උත්සවයේ සමරන්න ආපු ඇස්තමේන්තු දැකලා ජනාධිපති තොල්මන් වුණාලු නේද? දාලා තියෙන සමහර ඉස්තමෙන්තු ගැන මම පුදුම වුණා. DSN නායක මැතිතුමාට මල්මාලා දාන්න රුපියල් 97000යි. මම දන්නේ කොහොමද මේක 97000 වුනේ? ජාතික ගීය ගයන්න ඉල්ලා තිබුණා 118000ක්. DS සේනානායක පිළිරුවට මල්මාලාවක් දාන්න රුපියල් 97000ක්ලු මරු නේද? DS සේනානායක දන්නවනම් පිළිරුවත් ගලවගෙන යන්න කියාවි. ඊළඟට ජාතික ගීය ගයන්න 118000ක්ලු. දිවංගත ආනන්ද සමරකෝන්ටත් කරන අවනම්බුවක් නිග්‍රහයක්. වැදගත්ම ප්‍රශ්නය මෙන්න මේකයි. ජනාධිපතිටත් තේරුණා නම් මේ වියදම් වැඩි කියලා මොකක් හෝ විනාශයක් කියලා දැන් රටට කියන්න. මල්මාලාවෙන් ජාතික ගීයෙන් පවා හොරාකන්ට හදන ඔබට පෙනෙන ඔබේ දුරක ඉන්න මේ අය කවුද කියලා. ඔව්, ඔබ රටේ ජනාධිපති හැටියට වහාම මේ අපූරු වියදම්වල සැබෑ ගණන් හිලව් සහ අයිතිකාරින් නම් ගම් එක්ක රටට හෙළි කළ යුතුමයි. ඒ හොරාකන්ට හදන උත්සාහය වලක්වන්ට අවශ්‍යමයි. වලක්වනවා විතරක් නෙමෙයි, එවැනි වංචා සහගත ගණන් හිලව් ඉදිරිපත් කරන මිනිස්සුන්ව අනිවාර්යෙන්ම අධිකරණයට අරන්ගෙ දඬුවම් දෙන්න ඕනෙත් කියලා අද ටෙලිවිකේ මතක් කරනවා. ඔන්න පටන් ගන්නවා නම් පුංචි තැනින් උනත් ඉතින් කමක් නැහැ නේද? හොඳේ අනුග්‍රහය දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමා වූ ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයින් වන්නේ ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. මේක අපේ රස රහස. අපේ රසය රටේ සැමට. රසයි සුමුදුයි විජය ඉන්දියා පපිටේ. මට දැන් ඉස්සරට වඩා හොඳට පේනවමයි පුතේ. පෙනීමට එහා ගිය දැක්මක් Vision Plus S කණ්ණාඩි මතුගම. ප්‍රැන්ක් ටීචරෙක් වෙන්න දැන් සෙට් එක පහක් සමග ප්‍රැන්ක් ටැටු එකක් නොමිලේ. අඛණ්ඩව ජනතාවට සේවය කරන ප්‍රාදේශීය සභා හා පළාත් පාලන ආයතන ගොඩනැගීම සමගි ජනබලවේගයේ ඒකායන අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ දෙහිඅත්ත කණ්ඩියේ පැවති රැස්වීමකට එක් වෙමිනුයි. අපේ සභාවට අපි ඉදිරිපත් කරනවා පැහැදිලි ආචාර්ය ධර්ම පද්ධතියක්. විනය විරෝධී කටයුතු කරන, මම හිතන්නේ එහෙම මන්ත්‍රීවරු අපි බිහි කරයි කියලා. නමුත් විනය විරෝධී කටයුතු කරන කිසිම මන්ත්‍රීවරයෙක් කිසිම මන්ත්‍රීවරියක් අපි ඒ තනතුරේ තබන්නේ. අපි ඒ අයව අනිවාර්යෙන්ම විනය පියවර අරගෙන අස්කර දමනවාමයි. අපේ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරියන්ට කොන්ත්‍රාත් තහනම්, රජයේ සම්පත් එක්ක සභාවේ සම්පත් එක්ක මුදල් ගනුදෙනු තහනම්, ආර සෙල්ලම් තහනම්, බොරළු සෙල්ලම් තහනම්, වැලිගොඩ දැමීම් සෙල්ලම් තහනම්. ඒ විතරක් නෙමෙයි, නොනිදන සභාවක් අපි නිර්මාණය කරනවා. සාධාරණ වෙලාවක් දෙන්න ඕන පොඩ්ඩක් නිදාගන්නයි, පොඩ්ඩක් ගිමන් හරින්නයි. නොනිදන සභාව කියන්නේ දවසේ වැඩි කාලයක් ජනතා සේවයට අපකැප වුණු මන්ත්‍රී මණ්ඩලයක් අපි නිර්මාණය කරනවා. මම අද දෙහිඅත්ත කණ්ඩියට ආවේ බොරු කයිවාරු බොරු සෝබන දේශපාලනය කරන්න නෙමෙයි. මම අද දෙහිඅත්ත කණ්ඩියට ආවේ පොදු ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සපයන්නේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මැතිවරණය ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ආණ්ඩුවට වෙට්ටු දාලා ඡන්දේ කඩා ගන්න උත්සාහ ගන්න පුළුවන්. හැබැයි ආණ්ඩුවට ජනතාවගෙන් වෙට්ටු දාන්න නම් අමාරුයි. 1931 ඉඳන් අපට සුද්ධ දීපු සර්වජන ඡන්ද බලය නැති කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කිරීමේ අඩිතාලම තමයි මේ රජය සහ ජනාධිපතිවරයා දාන්න උත්සාහ කරන්නේ. ජනතාව සූදානම් ආණ්ඩුවට උන් හිටි නැති තැන් නැති වෙන්න, ගෙදර යන්න තීරණයක් දෙන්න. කරුණාවෙන් ඉල්ලන්න කැමති ජනතා විමුක්ති පෙරමුණේ
අනුර කුමාර සහෝදර මහත්තයගෙන් 103 ඡන්ද ප්‍රතිශතය තවටයක් වැඩි වෙලා හම්බ වේවි. හැබැයි ඒක නෙවෙයි මිනිස්සුන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ. අපි කොහොමද අද වේල හම්බ කරගෙන කන්නේ කියලා. මේ රට ඒ තත්ත්වයට පත් කරේ පහුගිය කාල සීමාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා කරගෙන ආපු වැඩපිළිවෙල කරන් යන නොදී අන්න ඒක දඩමීමා කරගත්තා. මේ දේශපාලන බලය ලබා ගන්න බැරි ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමින් සහ කැරලිකරුවෝ කියන කණ්ඩායම. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලාගේ වේදිකාවල් වල හොඳ කතිකියෝ හිටියා. ලස්සනට මිනිස්සුන්ට කතාවල් කිව්වා. මිනිස්සුන්ගේ ඔළුව හේදුවා. මේ රටේ ඔවුන්ගේ 169ක ඡන්ද වලින් 80%ක් තරුණයන් මේකට අහු වුණා. අද ඒ කතාවම තමයි නැවත වෙනත් වෙස් වලාගෙන ඇවිල්ලා වෙනත් කණ්ඩායමක් ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරපු සිහින කතාවල් තමයි අද වේදිකාවේ කරලා අපේ රට මේ අර්බුදයෙන් ගොඩ යන්නේ නැතුව මේක තවත් විනාශයකට ගෙනියන්න උත්සාහ කරන්නේ. මේ ආණ්ඩුව ලබා දුන්නේ නැහැ මේක. මැතිවරණ කොමිසමට දෙන්න සිද්ධ වුණා පළාත් පාලන ජනතා මතයට පහින් ගහන්න සූදානම් වෙන්න එපා වික්‍රමසිංහ මහත්තයෝ. අපි ඔබට කියන්නේ අපි සූදානම් අරගල කරන්න සටන් කරන්න සූදානම් මේ මැතිවරණේ දිනා ගන්න සූදානම් දෙන දෙයක් ගන්න දෙන දෙයක් අරගෙන ඒ දෙන දේ කාල බීලේ ඉඳලා මාලිමාවට කතර දෙන්න කියලා. කවුරු කතා පවත්වගෙන ගියත් විවිධ කතා කිව්වත් පැහැදිලිවම මේ රටේ දැවැන්තම් බලවේගී වෙච්ච 69 ලක්ෂයක් ජනතාව ජනවරමක් දිනාගත්ත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණය කරනවා. නිර්භීතව මුළු රටේම ක්‍රියාත්මක වෙන්නේ අපේ පක්ෂය. අපේ නායකයෝ රට වෙනුවෙන් ගත්ත තීන්දුව තියෙනවා. බලන්න මොන දේ තිබුණත් ඒ 69 ලක්ෂෙම ගිහිල්ලා ඡන්දේ දවසේ උදේ පාන්දර සියලු නගර සභා ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කරනවා. පුවත් නිමයි. මෙතෙන් සිට ඔබට සියත කතු වැකිය සමගින් එක් විය හැකි. ඔබට සුබ දවසක්.